අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහරු කරන ලංකාවේ අංකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතගත් ඇත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා වේසින්. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. යාපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමින් තීරණයක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ කට්ටිය අපි ජනාධිපතිතුමා සමග නොසෙල්ලී ඉන්නවා. ඉතින් ජාතික ආණ්ඩුව කියන්නේ යනවා. නෑ නෑ එහෙම යන්නේ නෑ. මේ එකක් නෑ. මහින්දගින් ඉල්ලීමක්. අපි විවක්ෂ නායකකම ඉල්ලනවා. ඉතින් අංගමැතිවරයා එම පුද්ගලයාම බවට පත් වේවි මං හිතන්නේ. වත්මන් දේශපාලනය ගැන විවාදයෙන් පාර්ලිමේන්තුව උණුසුම්. අපිට ජනතාව හොඳ පාඩමක් උගන්වලා තියෙනවා. නමුත් ආණ්ඩුව එහෙම පරාද කළා නෑ. මේ ප්‍රාථමික තර්ක දාලා පරාජය හෙළුව වහගන්න හදන්න එපා. තමුන්හන්සලට ඔය තනතුරු වල ඉන්න අයිතියක් නෑ. නායකත්ව පුහුණුවකදී හම්බන්තොට විදුහල්පතිනියක් මිය යයි. ජනපති සමග වත්මන් ආණ්ඩුව තුළ ඉදිරියටත් කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ඒකමතිකව තීන්දු කළ බව අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපතිවරයා සමග අද දහවල් පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් අතර අද දහවල් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්ුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත්, ඩිලාන් පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිස මුස්තාෆා ඇතුළු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූ සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවැත්ුණා. දේශපාල ආනන්චි මාර්ග ස්නාන් කරන්නේ මේ සාකච්ඡාව ආරම්භයේදීම සුසන්ත පුංචි නිලමේ නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂීය අසුන් ගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි. එදී ජනාධිපතිවරයා පවතින වාතාවරණය පිළිබඳ ඉදිරියේදී නිරීක්ෂණය කර ඒ අනුව මසක් තුළ සියලු දෙනා එක්ව අවසන් තීන්දුවක් ගත යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සඳහා විකල්ප කිහිපයක්ද මෙහිදී යෝජනා වී ඇති බව දේශපාල ආරංචි මාර්ග සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුව ඉදිරියට ගෙන යාම හෝ එක්සත් ජනතා නිදහස් සන්ධාන අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුව ඉදිරියට පාත්වාගෙන යාම එම යෝජනා අතර වනවා. මේ අතර සාකච්ඡාවලදී ගන්නා තීරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ජනාධිපතිවරයා අමාත්‍ය එස් බී දිසානායක මහතා වෙත පවර ඇති බවද දේශපාල ආරංචි මාර්ග සඳහන් කළා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය එස් බී දිසානායක මහතා. පළවෙනියෙන් මම කියන්න කැමති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ කට්ටිය අපි ජනාධිපතිතුමා සමග නොසෙල්ලී ඉන්නවා. ඊළඟට අපි කණ්ඩායමක් හැටියට නොසෙල්ලී ඉන්නවා. කිසිම කෙනෙක් එහාට මෙහාට පැනලා එහෙමෙන් ලයිස්තු වලට එකතු වෙන්නේ නැහැ. දෙවැනි එක අපි ආණ්ඩුව තුළ ප්‍රබල වෙනසක් කරන්න තීන්දුව කරා. ඒ පිළිබඳව අපි අදාළ අයගෙන් ඉල්ලීම් කරා. එයාගේ ප්‍රතිචාර හොඳ නැහැ. අදාළ අය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමද? මට එහෙම කියන්න කැමති නැහැ. මම කාටද කියලා. නමුත් අපි ඒ තීරණේ එහෙමම ඉන්නවා. ඒක එහෙමම තියෙනවා. මොකද ඉතිරි දේ පිළිබඳව ඒකට අපිට ශක්තිය තියෙනවා. හොඳටම තියෙනවා නේද? 113 ආරේ මේ නෙවෙයි. ඉතින් ජාතික ආණ්ඩුව කියන්නේ යනවා. නෑ නෑ එහෙම යන්නේ නෑ. මේ එකක් නෑ. දැන් මේ පැය 48ක් ඇතුළත තීන්දුව ලැබෙනවා කියලා ඔබතුමාලා විතරම කිව්වා. දැන් මේ පැය 48 ගතවිලා ඉවරයි. මේක නීත්‍යානුකූලව, ව්‍යවස්ථානුකූලව, නිවැරදිව කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය උපදෙස් නීතිපති තුමාගෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබිලා තියෙනවා. නීතිපති උපදෙස් වල මොනවද තියෙන්නේ? නෑ නෑ එහෙම කියන්න බෑ. ඔබතුමාලාට මම කියන්නේ අපි හිතපු ස්ථාවරයේ හැමෝම ඉන්නවා. බොහොම ස්තුතියි. අදාළ සාකච්ඡාවට සහභාගී වූ අනෙකුත් මන්ත්‍රීවරුන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. SBM එතුමාට නිල වශයෙන් දුන්නා. එතුමා ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවක් හදන ගමන සම්බන්ධව ස්ථිර බලාපොරොත්තු අපි අතහැරියේ නැහැ. ඒ සම්බන්ධ තීන්දුව ගන්න එක සම්බන්ධවයි සාකච්ඡා කරේ. ජයසිරි ජයසේකර මහතුමා ප්‍රමුඛ 16 දෙනෙකු අද විපක්ෂයේ වාඩි වෙනවා කියලා ආරංචියක් ආවා. අද විපක්ෂයේ වාඩි වෙන්නේ නැහැ කවුරුවත්. ඔබතුමාට ඇත්තටම මේ වනේ නේද මේ කරගන්න? නෑ, ඔයාලට කලබලයේ දිනුනට බහුතරය අපිට දිනනවා. එක්සත් ජාතික පක්ෂයේ කවුරු කැමැත්ත පළ කළාද? අපිට කරත්ත පළ කළ දෙන්නත් නම් කොහොමද? පළ කළ තියනවාද? අපිට 27ක් ඉන්නවා. ඔබතුමාලගේ 27ක් හේට යනවා කියලා අපිට නම් කියන්නේ? නෑ, අපිට වෙන්නේ නෑ. ඔබ
කෙසේ වෙතත් පසුගිය 13 වනදා සන්ධානයේ මහලිකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අසනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවූ ලිපියක දැක්වුණේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර නව රාජ්‍යයක් පිහිටුවිය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ඡන්ද විමසීමේදී ලද ඡන්ද සංඛ්‍යාව මත අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ තවදුරටත් රැඳී සිටමින් රාජ්‍ය පාලනය මෙහෙවීම අනුමත කළ නොහැකි බවද එම ලිපියේ දැක්වුණා. මේ අතර පාර්ලිමේන්තු සභාවාරය අතරතුර ඊට සහභාගී වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. ඉදිරියටත් යහපාල නාඩු යනවා. අගමැතිතුම මෙයාමයි රනිල් වික්‍රමසිංහ. මගේ විශ්වාසයක් තියෙනවා කවදාවත් එතුමා රනිල් වික්‍රමසිංහව අගමැතිකම ඉවත් කරන්නේ නැහැ. එල්ටීටී හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඔවුන්ට බල කරනවා එකට ඉඳගෙන මේ කටයුත්ත කරන්න කියලා. දෙමළ සංධානයේ අවශ්‍යතාවය ඉටු කරනකම් ඔවුන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට පත් කරගෙන තියාගන්නවා. ජනමතයට ගරු කරලා මේ ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. හැබැයි එහෙම නොකරොත් ඊළඟ මැතිවරණයේදී මීට වඩා භයානක ප්‍රතිඵල මේ ආණ්ඩුවට සිද්ධ වෙවි. සමහරක් අය බැලුවා වෙන අගමැති කරන්න සමහරක් අය බැලුවා ආණ්ඩුව වෙනස් කරන්න. නමුත් ඉතා පැහැදිලිව එහෙම දෙයක් සිදු වෙලා නැහැ. ඒක අර අහිංසක ඡන්දේ දාපු අයට දැන් තීරණ ඇති අයව නොමග යැවීමක් තමයි මෙච්චර වෙලා කරලා තියෙන්නේ. ජනමත විචාරණයක රටේ ඡන්දදායකව තීන්දුවක් කරන් තිනවා. පොහොට්ටුව තමයි මේ රටේ වැඩිම බලය තියෙන දේශපාලන පක්ෂය කියලා. එහෙනම් ජනාධිපතිතුමාට යුතුකම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති අර හැටියට ආණ්ඩුව පිටවන්න කියලා ආරාධනා කරනවා. අපි මේ මොහොතේ එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමත් මේ අවුරුදු දෙකමාරත්ම යහපාලන ආණ්ඩුවයි. රටේ ජනමතය වෙනස් වෙලා තියෙනවා. මහා මැතිවරණයට ආය යුතුමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් එනවා නම් අපි අපේ සහයෝගය එළිය ඉඳලා දෙනවා කියලා. මේ අවුරුදු දෙකත් යහපාල නාණ්ඩුවම ඉදිරියට යයිස. ඒවා ඉතින් කියන්න බෑ. ආණ්ඩු තියෙනවා නැතිනවා අපි කිව්වනේ. හැබැයි තා වෙසප් පොයේ දෙකයි. සර් දැන් ජනාධිපතිතුමා කෝණ සමේ නීතිපති උපදෙස් අරගෙන අගමැතිතුමා ඉවත් කරන්න හැකියාවක් තියෙනවද කියලා බලනවා කියලා සර්. නීතිපති උපදෙස් දෝනද ජනාධිපතිගේ විධායක විත්ති අමතක කරන්න එපා. ඒක ජනාධිපතිතුමා තාම අගමැතිතුමා රකින්න කියලා උපදෙස් චෝදනා කරා. අනිවාර්ය වෙන කවුද? ඔබතුමාලා දැන් ඉදිරියට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න බලව? මේ පෙනේ පොඩ්ඩක්. කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය තවදුරටත් ආණ්ඩුව තුල රැඳී සිටමින් කටයුතු කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව බන්දුළු ගුණවර්ධන මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අද පසුරුවේ පළ කළේ මෙවන් අදහසක්. විශ්වාස භංගයක් ඉදිරිපත් කළා දෙනවා අදාමාත්‍යරයාට විරුද්ධවතුමාලා. ඒක ඉස්සරහට මේ දැන් කිසිම තේරුමක් නැහැ අරන්යාමේ. මොකද හේතුව අපි පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න සුළුතරේ නෙමේ, සමස්ත රටේ නිරාවුද අවිහිංසක ලක්ෂ ගණන් ජනයා. අග්‍රාමාත්‍යතුමාට කිසිම විශ්වාසයක් නැති බව මේ ඡන්ද ප්‍රතිඵල වලින් පෙන්නලා තියෙනවා. ඒ නිසා විශ්වාස භංගයක් දැන් කොහොමත් අපිට පරාජය කරන්න හම්බු වෙන්නේ ආණ්ඩුව නැවතවතාවක් එකතු වීම තුළ. ඉතින් ඒ නිසා විශ්වාස භංගයක් ගේන්න අවශ්‍ය නැහැ. විශ්වාසය භංග වෙලා තියෙනවා කියන එක ජනතාව මැතිවරණයෙන් ඔප්පු කළා. පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු උද්ගතව ඇති දේශපාලන තත්ත්වය ජාතික වැදගත්කමක් ඇති සිද්ධියක්සේ සලකා විවාදයක් අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට අනුව කල් තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් මැති සභය විශේෂාංගය දැන්. පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු උද්ගතව ඇති අර්බුදකාරී දේශපාලන වාතාවරණය මැදියේ පාර්ලිමේන්තුව අද රැස්වීමට පෙර පක්ෂනායක හමුවක් විනාඩි 45ක පමණ කාලයක් පැවැත්ුණා. ඉන් අනතුරුව පෙරවරු 10:30ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන කටයුතු ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටියා. ගත වී ඇති දැවැන්ත දේශපාලන අර්බුදය නිසාවෙන් රට අරාජික තත්ත්වයකට පත්ව ඇති බැවින් එයා සම්බන්ධිත ගරු සභාවේ විවාදයක් අද දින ලබා දෙමින් සුවිශේෂ අවධානය යොමු කිරීමට අවස්ථාව ඉල්ලා සිටිනවා. ස්ථාවර නියෝග 17 යටතේ මන්ත්‍රීවරු 20 දෙනෙක්ගේ සහයෝගය මේ යෝජනාවට තිබෙන බවත් මම
මේ අවස්ථාවේ සඳහන් කරනවා. අපි පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරලා තුරට හම්බේනවා. අද ලබා දීමට අවස්ථාව ලැබෙනවා. අපි කළ අවස්ථාව පාද එහෙමනම් මට නෑ කරුණාකරලා ඉන්න වාද කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. කතා නායකවරයා ලිඛිතව දැනුම් දී ඔහුගේ එකකත්වය ලබා ඇත. නෑ මට ඇතුළට එනකොට දුන්නා. මට මේ එන්න හදනකොට දුන්නා. මුතුමා එකකත්වය පළ කළා නෑනේ. ඔව් ඒක නිසා මම දැන් එකකත්වය පළ නෑ. අපි එනං අපි తాවකාලික අත්තිම නැවතත් පක්ෂ නායක රැස්වීමක් තියන්න පුළුවන්. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ජලි රැසුනේ විනාඩි 15කට පමණ පසුයි. ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීමා විසින් පසන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අද දින පැය 3ක සභාව කල්තමන අවස්ථාව විවාදයක් ලබා දීමට එකඟ වූ බව දන්වන කැමැත්තෙමි. ගරු කථානායකතුමනි, I would like to quote Daily Mirror front page, UPFA quits National Unity Government. අනික මේක කියලා තියෙනවා ගරු කථානායකතුමාට දැනුම් දීලා තිබෙනවා. No, I have no official intimation. අත්‍තරේ තියෙන දෙයක් ගැන ඔබතුමාට උත්තර දෙන්න බෑ. අනිත් එක යහපාල ජාතික ආණ්ඩුවට දෙපැත්තක් තියෙනවා. අපි තාම ඉන්නේ ඒක. හොඳයි. ආණ්ඩුව තාමත් පවතිනවායි කියලා කියනවනම් ශ්‍රී ලංකා දහස් පක්ෂයේ වෙනුවෙන් තත්ත්ව එක්සත් ජනතාන් දහස් සන්ධානයේ වෙනුවෙන් ආණ්ඩුවට ඇතුළත් වෙ ඉන්නා වූ පාර්ශවයේ ප්‍රධානියෙක් නැගිටලා කියන්න ඕන. අපි තාමත් ආණ්ඩුව තියාගෙන මම ඉල්ලීම කරන ගරු මන්ත්‍රීමා. අපි දැන් මේ කරන්නේ විහිළුවක් නැති ආණ්ඩුවක් එක්ක මේ විවාද කිරීම. ජාතික ආණ්ඩුවක් කියලා එකක් යථාර්ථයෙන් නෑ. මම ඒක හොයලා බලන මම ශ්‍රී ලංකා දහස් පක්ෂයේ ඒලවල. සදාචාරාත්මක අයිතියක් නෑ අගමැතිතුමාට අගමැති පුටුවේ ඉන්න. විපක්ෂ නායක සම්බන්ධන් මහත්තයාට තරදුරටත් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න. විපක්ෂ නායකකම මහින්ද රාජපක්ෂ සල හිරු. හොඳයි ගරු දවස් 7ක් ගත වෙලා තියෙනවා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මැතිවරණයේ ඉවර වෙලා දවස් 7ක් ගත වෙනකන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන්න බැරි වෙලා තියෙනවා පාර්ලිමේන්තුව මැතිවරණයකින් ජාතික ආණ්ඩුව වෙනස් වෙන්න පාර්ලිමේන්තුව වෙනස් වෙන්නත් ඕනේ එහෙනම් 2015 මහ මැතිවරණ දිනුවාට පස්සේ මේගොල්ලෝ ප්‍රාදේශ සභාව වලින් ඉල්ලා සෙන්න මේගොල්ලෝ අදාව 113 පෙන්වන්නද අද 113 පෙන්වන්න ආපුවාට 13 පෙන්වන්න බැරුව ඉන්නේ 113 පෙන්වන්න ආවද නෝන්ඩියලා ඉන්නේ ඒ නිසා 113 පෙන්වන්න පුළුවන් නා පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුවට මෙහෙම බඩ ගියා නම් මහතන්දයක් ආවොත් කොහොම බටන්නේ මේ දැන් පොයින්ට් ඔෆ් ඕඩර් එකක් රේස් කරලා තියෙනවා ඒක අවසානද අවසාන මොකක් අවසානද කියන්නේ මතා අවසානයි දැන් අපි ප්‍රධාන කටයුතු දැන් විවාදයේ තියෙන හතරේ ඉඳලා නෑ අපිට කිසිම අයක් නෑ ඊති ප්‍රශ්නයක් නැගුවා දිනේෂ් ගුණවර්ධන කරු මණ්ඩිතුමා ඒ පිළිබඳව මාධ්‍යට දැනුම් දීලා තිබේ තිලංග සුමිතිපාල නියෝජ්‍ය කතානායකතුමා. ඔබතුමා එතුමායි අහුව නම් උත්තරයක් දෙන්න. ඒක තමයි මම ගන්න හදන්නේ. මම දැනටම කිව්වා මං හොයලා බලලා වාර්තා කරන්නම් කියලා. ඔබතුමා අගමැති වෙනවයි කියලා දැනගන්න. නෑ නෑ මට ඉල්ලුම් කරලා නෑ ඒක බාරින්ද ඒක අගමැති කෙනෙක් ඉන්නවා. පසරු 4ට වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳ කල්තැබීමේ විවාදයේ ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතායි. අවුරුදු 3 ආණ්ඩු කලපු මේ ආණ්ඩුව අන්ත පරාජයකට ජනතාව විසින් පත්කොට ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැන් ජනතාව එක තීන්දුවක් දීලා තිබෙද්දී ආණ්ඩුව බලය එල්ලී සිටීමට උත්සාහ කරනවා. මේ ප්‍රශ්නේ ඉදිරියේ ඇතිවෙන්නේ දේශපාලන ජන මත ගැටුමක්. ඉතින් එමණි ආණ්ඩුවකට රටට ඔබට ඔක්සිජන් දෙන්නත් බෑ. දැන් තිබෙන්නේ ගෞරවයෙන් ආයිබෝන් කියා ගෙදර යෑමයි. බන්ධනාගාර බස් එකයි අධිකරණයයි පොලිසියයි FCID එකයි CID එකයි නොතිබුණා නම් ගිය අවුරුදු 3 තමුන්නාසලා කරලා තියෙන කෙංගෙඩියක් නෑ. තමුන්නාසලගේ අගමැතිවරයා මේ රටේ ජාතික මනස හඳුනන්නේ නෑ. එංගලන්තය ගැන බොරුවට වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය ගැන ඉංග්‍රීසියෙන් කතා කරාට වැඩක් නෑ. ඒ සම්ප්‍රදායේ තියෙන යහපත් දේ ආරක්ෂා කරගන්න බැඳෙන්නේ නැත්තම් මේ ප්‍රාථමික තර්ක දාලා පරාජය හෙළුව වහගන්න හදන්න එපා. මේ ගෙනාවේ 30 වෙනි පරාජය. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි, අග්‍රාමාත්‍යතුමනි තමුන්නාසලට ඔය තනතුරු වල ඉන්න අයිතියක් නෑ. බැඳුම් කර සල්ලි ඡන්දෙටත් ගියා, ඡන්දෙන් පස්සෙත් ගියා. අපේ වෙදාරාත්‍රි මන්ත්‍රීතුමා ඉන්න හීනි හිනාවක් දාන උඩු රැවුලක් පෙන්නගෙන. පොකට් මනි ලොකු මිටිය කම්ම වුණා සල්ලි වලින් අර හිතේ තියෙන ආවේගය යට වුණා ඒ නිසා අපි තා ඕනකමින් කියනවා ඇඳිවත හරි රැකගෙන ගෙදර යන්න ඕනේ කියලා හිතනම නම් තමුන්නාන්සරට බහලා යන්න පුළුවන් ලංකාදීප පත්තරේ තියෙනවා මහින්ද අමරේර මැතිතුමා මෙහෙම කිව්වයි කියලා දැන් මහින්ද අමරේර මැතිතුමා නිවේදනයක් නිකුත් කළා කියනවා අලුත් අගමැතිවරයෙක් පත් කරන්න කියලා මම ලියුම් ලිව්වේ නැහැ පත්තරේ තියෙන කතාව බොරු යම්කිසි ලේඛනයක් ගැන කියනවනම් ඒක කරුණාකරලා සභාගත කරන්න මේ ෆෝන් එක දිහා බලාගෙන චිත්‍රපටියක් බලන් බොරු කියන්න එපා මේ අප්පයි පුතයි දෙන්නම හොමයි කතාදියොත් මතකලි මෙතුමාට තාක්ෂණය දන්නේ නැහැ. අපිට ජනතාව හොඳ පාඩමක් උගන්වලා තියෙනවා. නමුත් ආණ්ඩුව එහෙම පරාද කළා නැහැ. ඉතින් ඒ නිසා තමුන්නාසලා අද උදේ වරුවේ චූන් වුණා ශ්‍රී ලංකා සන්ධානයේ එළියට ඇවිල්ලා ආණ්ඩුව කැරිලා ඔක්කොම වෙයි කියලා. අනේ දවල් බත් කාලා ඉවර වෙනකොට ඒ චූන් එක ඉවරයි. හොරගම් ගැන කතා කරනවා සහෝදරනේ. මේ ලංකා ඉතිහාසයේ අමති කෙනෙක් ඉන්නවද? තමන්ගේ ආයතනයේ සල්ලි අරගෙන ගිහිලා තමන්ගේ අක්කගේ දූගේ මගුල් කාපු අමතිවරු ඉන්නවද මේ රටේ කවදාකවත්? ඔයාගේ නම විමල් වීරවාහන. සම්පූර්ණ අසත්‍යක් මේ
රාජ්‍යමතිවරයා කරන්නේ. මම අභියෝග කරනවා හෙට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න මම മന്ത്രി ධූරයෙන් අයින් වෙනවා. හෑන්ඩ්සාඩ් වැඩක් නැහැ. ඔප්පු කරලා පෙන්වන්න. ඊයේ රාත්‍රියේ අපි ජනතාවගෙන් අවසරයක් පැතුවා ජාතික රජයේ කවුල්කාර පක්ෂයක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානය. එහෙන් ඉවත් වෙන්න පුළුවන්. එතුමා නීතිපතිතුමා එක්ක සාකච්ඡා කරලා එවැනි අවස්ථාවක් ඇති වුණොත් ක්‍රියාත්මක වෙන දේ ගැන සඳහනක් කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ නීතිපතිතුමාගේ උපදෙස වූයේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන මත මෙවැනි අවස්ථාවක් ගැන පැහැදිලි කිරීමක් කිරීමට අමාරුයි. සුප්‍රීම උසාවියේ මේ පිළිබඳව මත විමසුමක් දැනුවත් කරන්න. අද දවල් ජනාධිපතිතුමාගේ ඉල්ලීම තිබුණේ සුප්‍රීම උසාවියේ මේ ගැන දැනුවත් කරනකම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තුවේ රජයේ පාර්ශ්වයත් එක්ක ඉන්න සියලු මන්ත්‍රීන් එක කණ්ඩායමක් හැටියට කටයුතු කරමින් ඉදිරියට යන්න කියලා උපදෙස් දෙති. මේ පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා සමහර දේශපාලන පක්ෂ මේකේ ජනමත විචාරණයක් බවට පත් කරගත්තා. ඉතින් පළාත් පාලන මැතිවරණයක් නම් මේ පළාත් පාලන මැතිවරණය අපි සූදානම් පරාජය බාරගන්න මේක ජනමත විචාරණයක් කරගත්තු අයට අත්වලා තියෙන පරාජය. මොකද 140 ගණක් කරන් ජනමත විචාරණයක් දිනන්න බෑ. දැන් මේකේ හොඳම විහිළුව තමයි ඊයේ පෙරේදා ජනාධිපතිතුමා කට්ටියට කිව්වා ආණ්ඩු හදන්න එන්න ඉංජු කියලා කිව්වා. කට්ටිය නැට්ටවනාගෙන ආව ඉක්මනට ආණ්ඩු හදාගන්න. හැබැයි අද නැට්ට පස්සපැත්ත ගහගන්න වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මේගොල්ලෝ හොඳ කඩේ හරියා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව විශාල ජනවරමක් දුන්නා මේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට. ඒ ප්‍රතිඵලයේ පිටුපසට වුණු සැබෑ ජනවරම දෙදෙනාම අමතක කරා. මේ දෙදෙනාම එළඹෙන ජනාධිපතිවරණක යලි පුටුවේ වාඩි වීම සඳහා කරන දේශපාලන දාදු කෙලියක් අවුරුදු 3 ඇතුළත කටයුතු කරා. ඒකේ මොකද්ද වුනේ? තමන්ට ප්‍රතිපාක්ෂික කඳවුරේ කණ්ඩායම තමන්ට දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරා. වංචාවන්ට දූෂණයන්ට එරෙහිව කටයුතු කරන ආයතන අඩපණ කරා. වංචාව දූෂිතයන් රකින්න පාලනය බවට තමුන්වහන්සේලාගේ පාලනය පත් වුණා. තමුන්වහන්සේලා ප්‍රබල දූෂිතයන්ගේ හවුල්කරුවන් බවට පත් වුණා. ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක හාත්පසින්ම වෙනස් පාලනයක් තමුන්වහන්සේලා දියත් කරමින් තිබුණා. අග්‍රාමාත්‍යවරයාත් යම් කණ්ඩායම ආරක්ෂා කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් යම් කණ්ඩායම ආරක්ෂා කරා. ඒ දෙදෙනාම මෙතෙන්ට අවිල අභියෝග කරොත් ආරක්ෂා කරේ නැහැ කියලා මන් නම් ගම් එකල කියන ලෑසි ආරක්ෂා කරපු විදිය. රකගත්තු විදිය. එනිසා දැන් තේරුම් ගන්න. රනිල් වික්‍රමසිංහ මහතා සීන මවන්න එපා ජනාධිපති වාඩි වෙන්න. අය මෛත්‍රීපාල සිරිසේන මහත්මත් සීන මවන්න එපා ජනාධිපති පුතු වාඩි වෙන්න බෑ. ජනවාරි මාසේ 8 වෙනිදා එකතු වෙච්ච බලවේගයන් අය කවදාවත් එකට එකතු වෙන්නේ නැහැ. දේශපාලනය කළා තිබෙන පුද්ගලයෙක් වශයෙන්, දේශපාලන දැනුත් කරන පුද්ගලයෙක් වශයෙන් පොදුජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය ගැන මම ඔබතුමන්ලට මාගේ සතුට ප්‍රකාශ කරනවා. මක් නිසාද මගේ දිවංගත පියාණන් හා ඇතුළත් මුදලි මැතිතුමා අලුත් දේශපාලන ව්‍යාපාරය පටන් ගත්තා. රාජාලිය කියලා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මාස 18ක් එතුමන්ලා මහන්සි වුණා. ඡන්ද ලක්ෂ 10යි හම්බුනේ. නමුත් අමුණාංශලා මේ ඉතාමත් සුළු කාලෙකින් මේ පොදුජන පෙරමුණ කියලා අලුතෙන් දේශපාලන ව්‍යාපාරය පටන් අරගෙන මේ ලැබපු ඡන්ද ප්‍රතිශතය ඉතාමත් ප්‍රශංසනීයයි කියලා මම හිතනවා. නමුත් ඒ විදිහටම තමුන්නාංශලා හිතන්න එපා මේක බහුතරය කියලා. ඒකත් මම කියන්න ඕනේ. කොහොම 55%ක් ඔබතුමන්ට වැටිලා නැහැ ඡන්ද. ඒකත් කරුණාකරලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඔහොම සතුට වෙනකොට. අපි හිතනවා අපගේ අගමැතිතුමාට බහුතරයක් තිබෙනවා කියලා. ඔබතුමන්ලා පෙළනනකම් බහුතරය නැහැ කියලා එතුමා කැමති. මේ අතර මෙම විවාදයෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. ලබා දෙන්න බෑ. ඒ බලයෙන් ගන්න පුළුවන්ද කියලා මට දන්නේ නෑ. හැබැයි ලෝකෙන් කොයි ස්ථානයක නුත් ආණ්ඩු ප්‍රධානියත් විපක්ෂ නායකතුමාත් එක පක්ෂේ ඉන්නේ නෑ. අපි මේ ආපාන ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඉදිරියටම යනවා. ජාතික පක්ෂයේත් වෙනස්කම් ටිකක් සිද්ධ වෙයි. නේද? කඩුව අපට දෙන්න රනිල් වික්‍රමසිංහගේ කඳහරහා පාර ගහන්න කියලා කිව්වා. කඩුව අපේ අතර දැන් ජනතාව දීලා තියෙනවා. ඊළඟට එන සෑම මැතිවරණයකදීම රනිල් වික්‍රමසිංහව ඇතුළු මේ රට විනාශ කරන බලවේග, මේ ප්‍රතිගාමී බලවේග ගෙදර යවන්න අප ඒ කඩුව පාවිච්චි කරනවා. මේ විවාදයේ තුලම රාජිත් සේනාරත්න ඇමෙත්තුමා කිව්වා බේරුවල ආසනේ පෙරදුනේ එකෙන් කියලා. මන් දන්නේ එතුමා මත් වෙලාද මේ වචනේ කිව්වේ කියලා. බේරුවල නගර සභාව අපි ඡන්ද 1973කින් අපි ජයග්‍රහණය කරනවා. රාජිතගේ දේශපාලනය අවසන් කරන්නට මේ පළාත් පාලන මැතිවරණය ඉතාමත්ම ඉවහල් වුණා විදිහට. ඒක බේරුවල නගර සභාවත් ඒගොල්ලන් account එකට දාගන්න බෑ. ඒක ස්වාධීනව ගන්න. ඔබතුමාලා නායකයේ සීළු දෙලා දාන්න කොහොමද ඒකේ දැක්ක ඒක ඇවිල්ලා 19 16 දෙනා. යොසුමක් අසන් කළ තියෙනවා ඔබතුමාලා. දැන් අවුරුදු දෙකෙන් ඉවරයි නේද? අලුතෙන් මොකද තියෙන එකගතාවේ පාර දෙපාර්ශවේ? ඔය
ඇවිදි පොඩි වැඩ ඕ ගිවිසුමක් අත්සන් කරන එක මහලුකු දෙයක් නෙමෙයි ගිවිසුමක් දෙපාර්ශ්ව අතර තියෙන එකකතාවේ මොකද නේ දැන් අපි දන්න විදියට වැඩපිළිවෙල මේ ක්‍රමයෙන්ම ඉස්සරහට යනවා අපිට පැහැදිලිව කියන්න ඔබතුමන්ලා දෙපාර්ශ්ව අතර තියෙන අලුත් එකඟතාව මොනවාද නෑ මෙහෙමයි අපි දෙපාර්ශ්ව අතර සාකච්ඡා පැවැත්වුවේ නෑ ඒක ජනාධිපතිතුමා ඔවුන්ගේ කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වුවා අගමැතිතුමා අපේ කණ්ඩායම සමග සාකච්ඡා පැවැත්වුවා ඊට පස්සේ ඔවුන් දෙන්නා සාකච්ඡා කරා. ඉතින් ඒ මොනවද සාකච්ඡා වුණේ කියලා අපි දන්නේ නැහැ. අපේ ජනවර්ම තියෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අගමැති ධූරයෙන් ආණ්ඩුවක් හදන්න. එවන නොවන කිසිම ආණ්ඩුවක තනතුරු ලබා ගැනීම නොගැනීමට තරම් අපි සංවරයි, අපි විනයානුකූලයි, අපි අපේ අරමුණට කැප වෙලා ඉන්නේ. ඔබතුමාලා එක්කතාවේ වෙනවද මේ සම්මුතිවාදී රජයේ ඉදිරි අවුරුද්දකට මේ පවත්වාගෙන යන්න? කලින් තිබුණ එකගතාවේ තවදුරටත් අරන් යනවා. ඒකාබද්ධ විපක්ෂයේ සමග එක් වී එක්සත් ජනතා නිදහස් සඳහන් ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වන ක්‍රියාවලියේදී ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයෙහි අවංකභාවය පිළිබඳ ගැටළු ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයන් මෙම අදහස් පළ කළා. දැන් අද වෙනකොට කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට ජාතික ආණ්ඩුව පත් වෙලා තියෙනවා. දැන් මේ ජනමතයත් එක්ක රටේ විශාල දේශපාලන ව්‍යාකූලත්වයක් ගොඩනැගිලා තියෙනවා. අනිත් සියලුම දේශපාලන පක්ෂවලට ආයතන 92ක බලය පිටවීම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. අපිට ගැටලුවක් බවට පත් වෙන්නේ ආයතන 79කට විතරයි. ඒත් මේකට මේ ආණ්ඩුව කඩිමුඩියේ අවිද්‍යාත්මකව කරපු සංශෝධන හරහා තමයි මේ පළාත් පාලන ආයතන අස්ථාවර බවට පත් වෙලා තියෙන්නේ. දේශපාලන සංස්කෘතිය අවුල් වෙලා තියෙනවා. TN එක ලෝක එකම විපක්ෂය ආණ්ඩුව ආරක්ෂා කරගන්න පෙනී ඉන්න ව්‍යුහතව. සමහර විට කොට්ටාසේ ඉදිරිපත් වෙන අපේක්ෂකයා සුදුද කළුද කියලා නොදැන පොහට්ටුවට කතර ගැහුවේ ආණ්ඩුවට එරෙහිව තියෙන මහා ජාතික ආවේගයේ පිටකිරීමක් හැටියට. මහජනයා ඒ ආවේගයේ පිටකරාට පස්සේ ආණ්ඩුව හිතනවා නම් පරණතාලෙට මේක අටවගෙන යන්න පුළුවන් කියලා. ඒ යන්න සිද්ධ වෙන්නේ මේ රට තවත් අවුලෙන් අවුලට ඇද වැටෙනවා. මේ අවුරුදු 3ක් ආර්ථිකය මේ රටේ කාබාසිනිය කරපු එක්සත් ජාතික පක්ෂයට ඒ අගමැතිටම නැවත මේ රට පාලනය කරන්න ඉඩකඩ හදලා දීලා ආර්ථිකයේ ඉතුරු වෙලා තියෙනවා නම් යමක් සියල්ල බාසිකිය කරන්නයි මේ අවස්ථාව හදලා දීලා තියෙන්නේ. 19 වෙනි සංශෝධනයේ අගමැතිවරයාව පන්නන්න බැරි කරලා තියෙනවා. බලපෙරේතයෝ කවුද කියලා අද හොඳට පේනවා. අගමැති පුතුව අතෑරගන්න බැරුව අල්ලගෙන ඉන්න බලපෙරේතයෝ මේ කිසිවක් ගානක් නැතුව මේ ජෝඩුව තනතුරු දෙක බේරගන්න එහෙට මෙහෙට තීරණ ගනිමින් කාලය කඩමනවා. තව යන්න තියෙන බොහොම ටික දුරයි. ආණ්ඩුවට තෝරගන්න තියෙන්නේ අතුගෑවිලාම යනවද නැත්නම් මේ ගානට ෂේප් එක යනවද කියලා. මේ ගන්න තීරණ වලින් පේන්නේ අතුගෑවිලා විතරක් නෙවෙයි හැඳි ගෑවිලාම තමයි යන දවසට යන්න සිද්ධ වෙන්නේ. ජනවරම අහිමි වූ ආණ්ඩුව ව්‍යවස්ථාවේ කොක්කේ එල්ලීලා පාලනයේ බලය ගෙනියන්නේ හිතනවා නම් ඒක තාම තාවකාලික උත්සාහයක් පමණයි. ස්ථාවර භාවය රකින්න නම් ජනවරම ඉදිරියේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ මහ මැතිවරණයක් පවත්වන එකයි. මේ වන විට ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඉවත් වී තිබෙනවා. එනිසා ඒ අමිතිය 48 දෙනාගේ ඇමති මණ්ඩලයේ විසිර යනවා. නැවත 30 දෙනෙක්ගේ ඇමති මණ්ඩලයක් පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරෙනවා. මේ රටේ නියෝජ්‍ය කතානායකතුමා රටට කිව්ව දේ කතානායකතුමාට නොකී නිසාද මන්ද කතානායකතුමා නම් ඒ විදිහට දන්නේ නැහැ කියලා තමයි දළ සලාපිරු මන්ත්‍රීතුමා මේ ගැන ප්‍රශ්න කරාම උත්තර දුන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අපිව හමු වුණාම ලොබුවේදී මැසිවිලි නගනවා. අනේ මේ නායකයත් එක්ක ගියොත් නම් අපිට හෙටක් නැහැ. නායකයා ඉවත් විය යුතුයි කියලා. හැබැයි සිරිකොතර ගියාම නායකතුමනි අපි ඔබ සමගයි කියලා ප්‍රකාශනිකුත් කරනවා. අගමැතිතුමාට 133ක ජනවරමක් තිබෙනවා කියන්නේ 167ක් අගමැතිතුමාව ප්‍රතික්ෂේප කර තිබෙනවා කියන එක. එවැනි දෙවන්ත ප්‍රතික්ෂේප වීමක් සිදු වෙලත් අගමැතිතුමා ඉවත් වෙන්නේ නැහැ කියන්නේ ශ්‍රී ලංකාව අද තිබෙන්නේ ඉතියෝපියාවටත් පිටිපස්සෙන්ද කියන ප්‍රශ්නය මුළු ලෝකයේ විසින්ම මතු කරමින් තිබෙනවා. අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හම්බෙන්න ගියා වෙලාවේ තුමා කිව්වේ විවස්ථාව දිහා බලන්න ඕනේ. ඒකත් හෘද සාක්ෂියට එකඟව කිව්වද නැත්ද කියන එක මට ප්‍රහේලිකාරයි. මොකද තුමා එක වෙලාව කිව්වා මට දෙපැත්තම නැති වෙයි කියලා. ඉතින් එතුමාගේ අවංකභාවය ගැන ප්‍රශ්නයක්. මට තියෙන වේදනාව තමයි අපිව හදපු වඩපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තරව නැති වීගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ඉරණම අත්පත් කරපු සීලු දෙනාටම ඉදිරියේදී ශාප වෙනවා කියන එක මම කියන්නවා. අපි අවුරුදු 3කට අධික කාලයක් මේ ජනතාවත් එක්ක දුක් විඳමින් තියෙන පීඩන වලට ඔරොත්තු දෙමින් කටයුතු කරා සේම ඊගාව මාස 18 ඇතුළත අපට පුළුවන් වෙනවා රටේ සැබෑම විප්ලවය ඇති කරන්න. කේලිය රමුකල්ල මැතිතුමා සඳහන් කළා මේ රජයට වැඩිපුරම යන්න පුළුවන් මාස 18ක් කාලයක් කියලා. නියත වශයෙන් මේ රජයට තව මාස 18ක් යන්න බෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි රටේ සමස්ත මුදල් ක්‍රමේ, ණය ක්‍රමේ, බැංකු ක්‍රමේ ඉතාම දරුණු ලෙස කඩා වැටීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. ආණ්ඩු පෙරලියක් වෙයි. පෙරලියක් දැනට වෙලා තියෙන්නේ. ජම්පේකින් මේ ආණ්ඩුවම පැවතුණු බඳුන් කරපුරුණු මොනවා වෙයි? අයිතිපාල ශ්‍රීසේන මැතිතුමා කව කඩුව අතට ගන්නවා කියලා. එතුමා කරේ මනමේ කුමරිය වගේම කඩුව වැඩි රජට දුන්නා. එතුමාලා දැන් ආණ්ඩුවේ අරගත්ත මාස 18ක් බලන් ඉන්නේ කියන්නේ අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන්නේ නැතුව ඔහු ඉන්නව නම් මාත්‍ර
සුපිසිද්ධ කට්ටඩියෝ නම් ඉන්නවා ඒ වගේ කට්ටිය ඉවත් කරන්න පෙරේතෝ කොම්බාණ්ඩයෝ ජනාධිපතිවරයෙක්ට ව්‍යස්ථාන පුරුදු තීන්දුවක් උත් ගන්නේ නැත්තම් අපි ඔක්කොම එකට රටට කියපෝ දැන් මහමැතිවරයෙක් තියන්න අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කළ නායකත්ව පුහුණු කඳවුරක් අතරතුරදී සිදු අනතුරකින් හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පති නියමිය ගොස් තිබෙනවා. ඇගේ සෙමියා චෝදනා කරන්නේ පුහුණුව තුළ නිසි ආරක්ෂිත ක්‍රමවේද නොතිබීම මෙම මරණයට හේතුව බවයි. රෝහිණි කුමාරි අතපත්තු නැමැති 52 වරදී මෙම විදුහල්පතිනිය කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ පැවති නායකත්ව පුහුණු කඳවුරට සහභාගී වී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලද ඇරයුමකට අනුවයි. කෙසේ වෙතත් එම කඳවුරේදී සිදු වූ හදිසි අනතුරකින් සිවුදරුමාවක් වන විදුහල්පතිනිය රෝහල් ගත කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ මේ වලක් නායකත්ව පුහුණු වැඩසටහනක් තියෙන වගේ 16 වෙනිදා ගෙදරින් ගිය. ඊට පස්සේ 17 වෙනිදා 2:45 නම්බර කතා කරා තිලක් එන්න මම කියන්නේ ඇමිලි පිටියට එන්න කියලා මට කිව්වා. ආපහු අතහමාට විතර විදුහල්පතිනියක් කතා කරලා කිව්වා අනතුරකට භාජනය වුණා නෝන කුරුණෑගල ස්මිතාලේ ඉන්නවා. පස්සේ මම ගිහුවා නෝන්ට කතා කරන්න පුළුවන් නම් මට ෆෝන් එක දෙන්න කිව්වා. තිලක් මට ගොඩක් අමාරුයි කිව්වා. අනතුරුව සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය කොළඹ ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළත් ඇය එහිදී මිය ගියා. ඔළුව වැදිලා තියෙනවා කඹේ හකට ඇරිලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් තිබුණු වැඩසටහන නිසා මම යව්වේ කඹේ හකට ඇරෙනකොට ඔළුව වැදින්නේ කොහොමද කියන මට සැකයක් තියෙනවා. දැන්තවත් දේශීය උපත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. අම්බලන්කුඩ බස් නැවතුම්පොළට ළඟා වෙමින් තිබූ ලංගම බස් වතියකින් එය නැවැත්වීමට පෙර බැසීමට උත්සාහ දරන මගියෙකු අනතුරට ලක්වන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සිද්ධියෙන් එම මගියාගේ පාදයට බරපතල හානි සිදු වුණා. කහතුඩුව හෙර්ලියාවල ප්‍රදේශයේදී පොලිසිය කළ වැටලීමක් අතරතුර තරුණයෙකු මේ යාමට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් අද කැස්බෑව නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න තිරේ දිස්වන පරිදි ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ලලිත වෙමු රාත්‍රියේ 9:55ට. ආයුබෝවන්.